ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය Hi, good evening. ඔනති වෙනද වගේම සුපුරුදු විදිහට මං ආව ඔයාගේ ගෙදරට. ඔය ආසම කරන අහට් එකේ චාටන් එකත් අරගෙන. ඉතින් කට්ටිය මොකද කරන්නේ හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරන දිගටම රැඳිලා ඉන්න කියලා මාත් එක්කම ඔයාලා කැමති විදිහේ ලස්සන සොංග්ස් 10ක් අදත් අරගෙන ආව ඔයාලා වෙනුවෙන්ම. ඉතින් මං හිතුවා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම ඔන්න මතක් කරන්න අපේ තාත්තට එන විදිහ. දන්නව නේද? දන්නව නම් කියන්න බලන්න. හරි ඉතින් YouTube එක පැත්තට නෝනන් ටැග් කරලා අපේ channel එක subscribe කරන්න. තාම subscribe කරලා නැත්නම් එතන ඉහට ඔයාලට පුළුවන් අපේ fan page එක පැත්තට එන්න. FB එක පැත්තට ආවොත් ඉතින් අනිවාර්යයෙන්ම තව ටිකකින් අපි live වෙනවා. ඔයාලට පුළුවන් අපේ live එකත් එක්කත් එකතු වෙන්න. එකතු වෙලා විතරක් නෙමෙයි ඔයාගේ දේවල් comment කරන්න, ඔයාට ඕන songs comment කරන්න. අනිවාර්යම මම ඔයාට ඔයා වෙනුවෙන්ම ඔයා ඉල්ලන ඒ song එක අරන් එනවා. හරි එහෙනම් ඉතින් අපි ලැස්තුමු එහෙනම් අපේ chat show එකේ පළවෙනි song එක අහන්න. මේ අපේ number 1.
දවසන්න අපි ආයත් එකතු වෙලා ඉන්නවා ඔයා ආසම කරන ප්‍රෝග්‍රෑම් එක. මොකක්ද? හාටකේ චැට්ටෙන්. ඔනම ලෑස්ති වෙන්නේ ඔයාලා හැමෝටම ගුඩ්ම ගුඩ් නිවුස් එකක් කියලා. මේක කොච්චර ගුඩ් නිවුස් එකක්ද කියනවා නම් සම්ටයිම් මේ වගේ ආටිස්ලා ගොඩක් එකතු වෙන මේ වගේ තරු ගොඩක් එකතු වෙන රැප් ආයේ මේ මන්ත් එකේ මේ සතියේ තියෙන විදිහක් නෑ. මම මේ මොකක් ගැනද කියන්නේ කියලා හිතනවද? එහෙනම් දිගටම අහගෙන ඉන්න. අනිවාර්යයෙන්ම මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. හරි හරි. පොඩි ඉංගියක් දෙන්නම්කෝ. මේක සන්නියක්. නිකම්ම නිකන් සන්නියක් නෙවෙයි. මේක කොළඹ සන්නියක්. හරි. වැඩි විස්තර අපි මේ සෝන් එක අහලම ඊළඟට කතා කරමු. හරිද? නැත්නම් මේ සෝන් එක තරහ වෙයි මාත් එක්ක. අපි අමු ලස්සන සෝන් එකක් අහන්න. මේ අපේ චාට් ෂෝ එකේ නම්බර් 2. රැපනේ තරුවත් දිස්නෙන්නේ නුඹ කෝකියා ඇසුවායතා මාගවින් තනියයි වැළපෙන්නේ කඳුලින් සදා මල්දම් හිරි වැටුණු සඳසයා නිදිවර පුරමා තනිවෙන්න හදවත් දෙන්නේගයි වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී විදිමේ ආදරේ මනලෝල රංගසේන අදේසියුම් වදාර නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා සෙමින් නැසෙන්නේ මාත්‍රා පැටලිලා පැටලිලානේ හිරි වැටුණු සඳසයා නිදිවර පුරමා තනිවෙන්න හදවත් දෙන්නේගයි වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී විඳිමේ ආදරේ ජයශ්‍රී. ඒ විතරක් නෙවෙයි, ඉරාජ් වස්තිලා එක්ක තව එනවා ෂාන්. මෙන්න මේ තරු ඔක්කොම එක වේදිකාවක හමු වෙන ඒ සුන්දර රාත්‍රිය කවදද දන්නවද? හරියටම මැයි මාසේ 10 වෙනිදා, ඒ කියන්නේ ෆ්‍රයිඩේ ඩේ එක. ඉතින් ඉවෙන්ට් එක ඕපන් කරන්න රෙඩි වෙලා ඉන්නේ රැහතට 6:00 ඉඳන් ගේට් එක ඕපන්. ඔයාලට එන්න පුළුවන්. එවිතරන්න මේ ටිකට් එක ඔයාලට ගේට් එකෙන්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් බුක් කරන්නත් පුළුවන්. අද කාලේ හැටියට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක්, මේ වගේ කොන්සර්ට් එකක්
ලෝ බජට් එකකට. ඒ කියන්නේ ඔයාලට මේ කාලෙදී දරාගන්න පුළුවන් ගානකට තමයි තියෙන්නේ. ඔයාලා ගාන ඇහුවොත් පුදුම වෙයි. ඔයාලා දන්නවද මෙච්චර සෙට් එකක් එන මෙච්චර මේ සුන්දර රාත්‍රිය ඔයාලට කීයකට ගන්න පුළන්ද කියලා? රුපියල් 2500කට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට ටිකට් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අතිතරම් විනෝද වෙන්න, ඇත්තේ තරම් ජොලි කරන්න, හොඳට එන්ජොයි කරන්න පුළුවන් ඔයාලගේ ආලෝ සෙට් එකත් එක්ක අනිවාර්යයෙන්ම එන්න. කොතනට දනව දෙන්න ඕන? දන්නේ. හරි, අපි මේ සොන් එකෙන් පස්සේ බලමු ලොකේෂන් එක කොහෙද කියලා. අපි මම අපේ චාට් ෂෝ එකේ නම්බර් 3 අහන්න. අද මේ මාසේ 5 වෙනිදා
දෙයනේ මැයි මාසෙත් දවස් පහක් ගිහින් ඉවරයි නේද? හිතා ගන්නවත් බැරි ඉක්මනට ටයිම් එක ස්පෙන්ඩ් වෙන හැටි බලන්නකෝ. එන්න එන්න ඉතින් අපි වයසට යන එක තමයි වෙන්නේ. ඒ කොහොම වුණත් කමන ලස්සන සින්දුවක් අහලෙමු නේද? ටයිම් එක ස්පෙන්ඩ් වෙන හැටි බලන්නකෝ. එන්න එන්න ඉතින් අපි වයසට යන එක තමයි වෙන්නේ. ඒ කොහොම වුණත් කමන ලස්සන සින්දුවක් අහලෙමු නේද? ඔයාලා ගෙස් කරන්න බලන්න මං නම්බර් 5 විදිහට මොකක්ද අරගෙන එන්නේ. ඔයාලා ගිය වීක් එකේ අක්කි මේක දෙන්න අක්කි මේක දෙන්න අක්කි මේක දෙන්න කිය කිය සැරෙන් සැරේ ඉල්ලපු ලස්සනම ලස්සන සෝන් එකක් තමයි මේ පාර මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ නම්බර් 5 විදිහට. එහෙනම් අපි ඒ සෝන් එක අහලම ඉතුරු විස්තර කතා කරමු නේද? මමත් ලස්සනට අහන හරි ආදරේ කරන සෝන් එකක් නේ. අපේ චාට් ෂෝ එකේ නම්බර් 5. සක්දෝ හීනන් ආවාදෝ හැබහින්මදෝ උස්මට සමවීදෝ දෙතොලේ පිරුණාදෝ මාගේ හද ගැස්ම නුබ මාගේ මදෝ ඕ හිනහන ලංවෙන්න අත්තල්ගෙන ඉන්න ආදරේ මගේනේ ඕ
ඉන එන්න ලංවෙන්න අත්තල්ලගෙන ඉන්න ආදර මගනේ සයුරේ සසලෙන්නෙමි සියුමැලි කන් පෙත්තේ සතපා තොල් පෙත්ත සියොළඟ හැමරෑම කවියතුරමි ඕ ඉනන ලංවෙන්න අත්තල්ගෙන ඉන්න ආතරේ මගෙන ඕ ඉනන ලංවෙන්න අත්තල්ගෙන ඉන්න ආදරේ මගෙන දන්සල් දෙන්නද රෙඩි වෙලා ඉන්න නැත්නම් දන්සල් වඳින්නද රෙඩි වෙලා ඉන්න දම්ම ඉඳන්ම වසක්කට රෙඩි වෙනවා අපි නම් ඔන්න පුංචි කාලේ නම් අපි හැමෝම වසක්කක කිව්වහම මාසෙකට විතර කලින් රෙඩි වෙනවනේ නේද ලොකුම ලොකු කෝඩුවක් හදලා ලස්සනට ලස්සනට බල්ක් දාලා ගමේ හැමෝටම පෙන්නන්න දැන් නම් ඉතින් ඔයාලට කොහෙන්ද වෙලාවක් නේද දන්නවා චුට්ට චුට්ට කට්ටිය ලොකු වෙද්දි තියෙන ටයිම් එකත් එක්ක වැඩ රාජකාරීත් එක්ක ඉතින් ඔබ කරන්න අපි හැමෝටම ඉස්සර වගේ කාලේ හම්බෙන්නේ නැහැ. හැබැයි හම්බෙන පුංචි කාලෙන් අපි පුළුවන් විදිහට හැම දෙයක්ම කරගන්නවා. පවුල කට්ටියත් එක්ක එකතු වෙලා හදම ලස්සනම ලස්සන පුංචි කූඩුව තමයි අපි හැමෝගෙම ලස්සනම කූඩුව වෙන්නේ. හරි එහෙනම් අපි ඉස්සර හදි කූඩු තැනකුත් තියමු හරිද? එහෙනම් ඉතින් අපි ලෑස්ති වෙමු අපේ චාට් ෂෝ එකේ නම්බර් 6 අහන්න. මේකත් අපි ආදරය කරන ලස්සනම ලස්සන සොන් එකක්.
මගේ චැටන්. අනිතින් අපි දැන්වෙද්දී සොංස් හයක් මහලා ඉවරයි. බලන්නකො ඉතින් දන්නම නැතුව කාලෙත් යන හැටි නේද? පාලුවේ නේද මන් නැතුව ඔයාලට? ඇත්ත කියන්න ඇත්ත කියන්න. කටේ ඉතින් අද වැඩට යන්න ලෑස්ති වෙනවද? අද නෙවෙයි දෙයනේ හෙට. හෙට වැඩට යන්න ලෑස්ති වෙන ගමන් දින්නේ. එහෙමත් නැත්නම් තාම අද දවසේ වැඩ ටිකවත් ඉවර කරගන්න බැරි වුණාද? අයියෝ දුක් වෙන්න එපානේ. එන්න මේ පැත්තට පොඩි චිල් එකක් දාන්න. ඔය ආසම විදිහ ලස්සන සොංග්ස් ටිකක් තියනවා ඉතුරු වෙලා. මොකක්ද කියන්න බලන්න ඕන ඔයාලට ඊළඟට? මොකක්ද ඕනේ? ටක්කල කියන්න ටක්කල කියන්න. හින්දි සොංග් එකක් ඕනේ? දෙන්න. එහෙනම් අපි ලෑස්ති වෙමු අපේ චැට් ෂෝ එකේ නම්බර් 7 විදිහට. ආශිකී වල සොංග් එකක් අහන්න. हम तेरे बिन अब रह नहीं सकते, तेरे बिना क्या वजूद मेरा, हम तेरे बिन अब रह नहीं सकते, तेरे बिना क्या वजूद मेरा, तुझसे जुदा अगर हो जाएंगे तो खुद से ही हो जाएंगे जुदा, क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी, अब तुम ही हो चैन भी मेरा, दर्द भी मेरी आशिकी, अब तुम ही हो, तेरा मेरा रिश्ता है कैसा, एक पल गवारा नहीं, तेरे लिए हर रोज है जीते, तुझको दिया मेरा वक्त सभी, कोई लम्हा मेरा ना हो तेरे बिना, हर सांस पे नाम तेरा, क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी, अब तुम ही हो चैन भी मेरा, दर्द भी मेरी आशिकी, अब तुम ही हो, साथ मेरा है नसीब जुड़ा, तुझे पाके अधूरा न रहा, क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी, अब तुम ही हो चैन भी मेरा, दर्द भी मेरी आशिकी, अब तुम ही हो, क्योंकि तुम ही हो अब तुम, मेरी आशिकी।
ලස්සන අපි ගොඩාක් ආදරය කරපු ලස්සනම ෆිල්ම් එක ලස්සන සොන් එකක් තමයි ඒ අපි අහලා ආයෙත් මේ පැත්තට එකතු වුණේ. ආයෙත් මතක් කරනවා ඔයා මේ එකතු වෙලා ඉන්නේ ආහත්තිකේ චාටර්න එකත් එක්ක. දැනන් ඉතින් මට ටික ටික යන්න වෙලාව ලං වෙලා තියෙන ළමයි හරිද? කටිය කාලා බීලා ඇති කියලා මම හිතනවා. එහෙමත් නැත්නම් කන්න වෙලාවක් නැතුවත් වැඩ කියලත් මට හිතනවා. ඉරිද දවසෙත් වැඩ කරන සෙට් එකක් ඉන්නවනිතින් නේද? මේ ඔක්කොම කවුරු වෙනවද? ඔයයි ඔයාගේ ආදරණීයනුයි වෙනුවෙන්. ඉතින් ඔයාට මහන්සි හිතන ටයර්ඩ් වෙන හැම වෙලාවකටම මතක් කරගන්න ඔයාගේ ආදරණීයන්ව. ඔයා මේ මහන්සි වෙන්නේ ඇලගේ ජීවිත ආලෝකමත් කරන්න, ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ ඔයාගේ හීනවලට යන්න කියලා අමතක කරන්න එපා. ඒ අතරේ පාළු හිතන පෙනෙදිම මේකටට මන්දරම බෙහෙත්. අපි යමු නේද එහෙනම් අපේ චාට් ෂෝ එකේ ඊළඟ සොන් එක අහන්න. වේදනා මැකී යනවා, සමයෙන් හඳේහාව පාඩුවේ ඇවිත් යනවා. හිතෙන තේ ශෝක ජීවිතේ කොහේ ගෙවෙන, බෝතලේ වගේ සෝට ආයෙන හිතේ තරහා. ඉන්නේ හිනා වෙලා මුළු හදවතින් වදා, එහෙමයි අපේ එකලා. අකමකවිලා වේදනා මැකී යනවා, සමයෙන් හඳේ හාව පාඩුවේ ඇවි යනවා. යන කෙනා ලොවෙත් යනවා, කල් කියත් එදේ වෙනවා, හොඳම දේ තමා වෙනවා. ලකමකවිල වේදනා මැකී යනවා, සමයෙන් හඳේ හාව පාඩුවේ ඇවි යනවා. එකෙක් හරිමා හදවතින් හිනා වෙනවා. නකමකවිලා වේදනා මැකී යනවා, සමයෙන් හඳේ හාව පාඩුවේ ඇවිත් යනවා. හිතේ නැතේ ශෝක ජීවිතේ කොහේ ගෙවෙන, බෝතලේ වගේ සෝට ආයෙන හිතේ තරහා. ඉන්නේ හිනා වෙලා මුළු හදවතින් වදා, එහෙමයි අපේ එකලා. අකමකවිලා වේදනා මැකී යනවා, සමයෙන් හඳේ හාව පාඩුවේ ඇවි යනවා.
යන්න කලින් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න බෑ කට්ටියට. අනේ නාගම හොඳද? හොඳට හගන්න. මේ ඉතින් මේ මාසේ පළවෙනි ඉරිදා අත දවස. ඒ කියන්නේ ඉතින් සතියක් ගෙවිලා ඉවරයි. තව දවස් කීයද අපිට තියෙන්නේ? තව සති කීයද අපිට තියෙන්නේ? දන්නවද අද දවස කියලා කියන්නේ මේ අවුරුද්දේ 125 වෙනි දවස. දවස් 125ක් 2024 අවුරුද්දේ අපි ගෙවලා දාලා ඉවරයි. දෙයනේ අපි මොනවද කළේ නේද? ඒ පැත්ත බල මේ පැත්ත බලද්දි මැයි වෙලා. හරි හරි එහෙම තමයි ඉතින් ගණන් ගන්න එපා. ඔයාගේ මන්ත්ලි ප්ලෑන් එක අනුව වැඩ ටික කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සාර්ථකයි. ඒ කියන්නේ ඔයා කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්. මොකද ප්ලෑන් එකක් අනුව වැඩ කරද්දී ඔයාට ටයිම් වේස්ට් වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි ඔයාගේ වැඩ ටිකත් හොඳට කරනවා ඔයාගේ ඩ්‍රීම් එකට ඔයාගේ ඇචීව්මන්ට්ස් වලට යන්න හොඳ පාරක් ඔයාට හැදෙනවා. ඉතින් ඔන්න ඔකත් එහෙනම් මතක තියාගන්න. එහෙනම් ඉතින් එකත් මතක තියාගෙන අපි යමු අපේ චැට් ෂෝ එකේ. කීවෙන එකද? Yes, number 9. අපි යමු number 9 අහන්න. ගැර බලන සොබනා මුනිවත රකිනා අබලකි වැවසිමිනා තාලෙට දිය බිනිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා සිවිනාතා
පත රකිලා පිටු පාඇතුනා සමුගන්නවා කටේ හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන හොඳද? ඔෆිස් එකේ වැඩ ටික, ගෙදර වැඩ ටික, ආගේ පර්සනල් වැඩ ටික ඔක්කොම හොඳට කරගෙන යන්න ඕන. මතකයිනේ? එහෙනම් ඉතින් මේ එළබෙන සතිය ඔයාට සුබම සුබ සතියක් වෙන්න කියලා මහතුතුම ප්‍රාර්ථනා කරනවා. නිකම් වෙන්නේ නැහැ, වැඩ කරන්න ඕනේ. ඉතින් ඔය ලැබෙන සතියත් හරියටම මේ වෙලාවෙදී මම එන්නම් ඔයාගේ ගෙදරට. ඔයා ආසම කරන ලස්සන සින්දු ගඩකුත් අරගෙන ඉතින් මොන කටි අද මට කියන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තාමත් chance එක තියෙනවා ලබන සති ගේන ඕන songs මොනවද කියලා tag කරලා දැන් comment එකක් දාගෙන යන්න මම යන්න කලින් මම ඒ ටිකත් අරගෙන යන්න. හරි එහෙනම් කට්ටිය ලෑස්ති වෙලා ඉන්න. next week අපි හම්බෙමු. අදට good night, bye bye, love you all. ලස්සන song එකක් අහගෙනම අපි යමු එහෙනම්. දෙනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා, විඳින්න ජීවිතයේ රස දෙන්නට පුරුදු කළා. ජාල රේඩියෝ සත්කාරය සියහඬ.